දොරගුළු කඩලා කිසිවෙක් නිවසට ඇතුළු වුණ බවට කිසිම සාක්ෂියක් පොලිසියට සොයාගන්න බැරි වෙනවා. DNA විශ්ලේෂකින් සහ ඇඟිලි සලකුණු විශ්ලේෂකින් අපරාධ ස්ථානයට ගෙනල්ලා පරීක්ෂණ සිදු කරනවා. ඒ අනුව ශාසගේ සිරුරේ නන්නාඳුරන DNA සලකුණක්ද ඇය පාවිච්චි කරන වැසිකිළි ආසන්නයේ නන්නාඳුරන පුද්ගලයෙකුගේ ඇඟිලි සලකුණක්ද හමු වෙනවා. ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම, මිනිමෙරුම් කියන්නේ අද සමාජයේ දූෂණය කරලා තියෙන තවත් අපරාධ කීපයක් විතරයි. අද කතා කරන්න යන්නේ ඒ වගේ තවත් එක අවාසනාවන්ත කතාවක් ගැන. මේ සුරූපී ශාසා සම්සදීන්ගේ ඝාතන කතාව. ශාසා කියලා කියන්නේ ඉතා සුරූපී තරුණියක්. ඇය ඇමරිකාවේ පුද්ගලික සමාගමක සමාජ මාධ්‍ය කළමනාකාරවරියක් විදිහට තමයි සේවය කරලා තියෙන්නේ. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕලන්ඩෝ නගරයේ තියෙන මහල් නිවාසයක හුදකලාවේ තමයි තමන්ගේ ජීවිතය ගත කරලා තියෙන්නේ. 2015 ඔක්තෝබර් 17 ශාෂායගේ මිතුරන් පිරිසක් එක්ක පාපන්දු තරගයක් නැරඹීමට යනවා. එහිදී තමන්ගේ ක්‍රීඩා සමාජ පිළ ජයග්‍රහණය කළ නිසා ඒ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වෙලා මිතුරන් කණ්ඩායමත් එක්ක රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් නටමින් විනෝද වෙනවා. කොහොම හරි රාත්‍රී 12:30 විතර ඒ සමාජ ශාලාවෙන් පිටතට යන අයගේ මිතුරෙක්ුණ ඇන්ටනි දැකලා තියෙනවා. ඇගේ මහල් නිවාසයට හරි වෙනත් සමාජ ශාලාවකට හරි යන්න ඇති කියලා ඔහු හිතනවා. ඊට පස්සේ කවදාවත් ඔහුට සාෂාව දකින්න ලැබෙන්නේ නැහැ. පස්සේ දවසේ ඔහුත් එක්ක උදේ ආහාරය ගන්න එන බව කියලා ගිය සාෂා උදෑසන ඔහු හමු වෙන්න එන්නේ නැහැ. ඇගේ ජංගම දුරකථනයට එක දිගට ඇමතුම් ගත්තත් පිළිතුරක් නැති නිසා ඒ ආසන්නයේ ඉන්න ඇගේ මිත්‍රයන් 3 දෙනෙකුට කියනවා ඇගෙන් සොයලා බලන්න කියලා. ඔවුන් ඇගේ මහල් නිවාසයට ගිය විට දැක්කේ ඇගේ කාර්යය එහි ගාල්කල තිබෙන ආකාරය. ඉන්පස්සේ ඔවුන් ඇගේ කාමරයේ දොරට තට්ටු කළත් පිළිතුරක් නැති නිසා මේ පිළිබඳව පොලිසියට දැනුම් දෙනවා. ඒත් එක්කම පොලිස් විමර්ශන ආරම්භ කරනවා. පොලිසිය විසින් දොරගුළු කඩලා දාලා නිවසට ඇතුළු වෙනවා. ඒ වෙලාවේ දකින්න ලැබෙන්නේ ශාෂා ගෙලසිර කර නිදිහන මත මරා දමා තිබෙන ආකාරය. ඇගේ යට ඇඳුම් මලසිර මත එල්ලෙමින් තිබුණා. ඒ වන විට මලසිරුරේ බිම පිරිසිදු කිරීමට යොදා ගන්න අධික සුවඳ සහිත ද්‍රව්‍යයක් ගල්වලා තිබුණා. ඒ මලසිරුර නරක් වුණාම ඒ ගඳ පිටතට නොයන ආකාරයට. දොරගුළු කඩලා කිසිවෙක් නිවසට ඇතුළු වුණ බවට කිසිම සාක්ෂියක් පොලිසියට සොයාගන්න බැරි වෙනවා. DNA විශ්ලේෂකින් සහ ඇඟිලි සලකුණු විශ්ලේෂකින් අපරාධ ස්ථානයට ගෙනල්ලා පරීක්ෂණ සිදු කරනවා. ඒ අනුව ශාසගේ සිරුරේ නන්නාඳුරන DNA සලකුණක්ද ඇය පාවිච්චි කරන වැසිකිළි ආසන්නයේ නන්නාඳුරන පුද්ගලයෙකුගේ ඇඟිලි සලකුණක්ද හමු වෙනවා. මෙම DNA ඇය ළඟින්ම ඇසුරු කළ පෙම්වතා ටේලර් සහ තවත් හිතවත් මිතුරෙකු වන බෙන් සමග සංසන්දනය කරලා බැලුවත් ඒවා ගැළපුණේ නැහැ. ශාසගේ මුදල් පසුම්බිය, ජංගම දුරකථනය, වාහනයේ යතුර මේ සමග අතුරුදහන්වී තිබුණා. නිවසට ඇතුළු අය ගැන ප්‍රශ්න කරන්න රාත්‍රී කාලයේ මහල් නිවාසයේ ආරක්ෂාව භාරව සිටි ස්ටීවන් ඩක්ස්බර්ග් නැමැති ආරක්ෂකයා කැඳවෙනවා. ස්ටීවන් ඩක්ස්බර්ග් පැවසුවේ අලුයම 2ට විතර තමන් කොරිඩෝව අතුගාමින් ඉන්න විට මේ තරුණිය අධික බීමතින් පැමිණ තම නිවාසය සොයාගැනීමට නොහැකි තත්ත්වයේ සිටි නිසා ඇයට නිවස සොයාගැනීමට උදව්වට ඇය සමග ගිය බවයි. ඔහු තවදුරටත් පැවසුවේ ඇයට නිවස පෙන්වීමෙන් පසු අලුයම 3ට පමණ ආපසු තමාගේ මුරු කුටියට පැමිණ එදින 6ට තම සේවා මුරේ අවසන් කළ බවයි. මේ කතාවේ සත්‍යාසත්‍ය බව පරීක්ෂා කරන්න පොලිසිය මහල් නිවාසයේ අවට CCTV කැමරා 15ක දර්ශන පරීක්ෂා කරලා බැලුවා. එහිදී අලුයම 2:06ට පමණ ශාෂා වේගයෙන් පඩිපෙළ වෙත ඇද යන ආකාරයත් පසුපසින් ස්ටීව් ඩක්ස්බර්ග් පැමිණෙන ආකාරයත් CCTV දසුන් වලින් පොලිසියට දකින්නට ලැබුණා. ඊට පෙර ශාෂා තවත් අසල්වැසි කාන්තාවන් 2 දෙනෙකුගෙන් යමක් අසන ආකාරයකුත් දකින්න ලැබුණා. පොලිසිය පසුව ඒ කාන්තාවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ශාෂාට තමුන්ගේ නිවස සොයා ගැනීමට ඔවුන් උදව් කළ බවත් හෙළි වුණා. පිටුපසින් සිටි පිරිමි අයෙකු ඇයට කතා කළ බවත් ඔවුන් පොලිසියට පැවසුවා. තවද පෙරවරු 6:36ට පමණ නැවතත් ඩක්ස්බර්ග් ගරාජය දෙසින් සුදුපාත කසල පැයක් දෙකක් පිටතට ගෙන යන ආකාරය CCTV දර්ශනවලින් පොලිසියට දැක ගන්න ලැබුණා.
පෙරවරු 6ට සේවාමරය අවසන් කළ පසු ඔහු 6න් පසුවත් සේවය කළ තියෙන බවට තහවුරු වුණා. ඔහුගේ සේවා සටහන් පිට පරීක්ෂා කළ බැලුව පොලිසියට කසල බැහැර කරන කාර්යය ඔහුට අයත් එකක් නොවන බවට තහවුරු වුණා. ඩක්ස්බර්ග් ගොතල කියපු කතාවේ බොරු එක එක පොලිසියට අහුවෙන්න පටන් ගන්නවා. මේ තොරතුරු වලට අනුව මේ ඝාතනය සම්බන්ධයෙන් 35 හැවිරිදි විවාහක ආරක්ෂක නිලධාරියෙක් වන ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරනවා. ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අලුයම පහෙන් පසුව නිවසක ඩිජිටල් ලොක් එකක් කඩන ආකාරයේ තොරතුරු ඔහු විසින් අන්තර්ජාලයෙන් සොයාගෙන ඇති බව තහවුරු වුණා. සාෂාගේ නිවසට යොදලා තියෙන්නේ ඔහු විසින් සෙව් වර්ගයේ ලොක් එකක්. ඒ නිසා අලුයම පහෙන් පස්සේ ලොක් එක කඩලා ඔහු සාෂාගේ නිවසට ඇතුළු වෙන්න ඇති බවට පොලිසිය සැක කළා. ඒ වගේම සාෂාගේ මලසිරුරේ තිබුණ DNA සහ නාන කාමරේ ළඟ තිබුණ ඇඟිලි සලකුණ ඔහුගේ ඒවත් සමග හොඳින් ගැලපුණා. ඒ අනුව ඔහුගේ තොරතුරුවල සත්‍යාසත්‍යභාවය සොයන්න පොලිසිය ඔහු පොලිග්‍රාෆ් පරීක්ෂණයකට ලක් කරනවා. ඒ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ හෘද ස්පන්දනය වැඩි වෙලා දර්ශකය ඉහළ යනවා. ඒ අතරතුර මගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා ඔබට පෙනෙනවා දැයි ඔහු වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරනවා. හොරාට කලින් කෙහෙල් ගැන වැටපැන්නවා යන කියමන සත්‍ය කරමින් සියල්ල හෙළි කරනවා. ඔහුගේ තොරතුරු වලට අනුව සාෂාගේ මුදල් පසුම්බිය යතුර සහ දුරකථනය සංගවා තිබූ තැනින් පොලිසිය සොයා ගන්නවා. ඒ අනුව ස්ටීවන් ඩක්ස්බර්ග් පෙරෙහිව සාෂා සම්සුදීන්ගේ ගෙලසිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, ස්ත්‍රී දූෂණය, මංකොල්ල කෑම, සාක්ෂි වසන් කිරීම යන චෝදනා මත නඩු පවරනවා. ඔහුට විරුද්ධව සාක්ෂි සියල්ලම පොලිසිය ඉදිරිපත් කරනවා. ඒ අනුව සියලු චෝදනා ඔප්පු වී ඔහු සියල්ලටම වරදකරු බවට පත් වෙනවා. ඒ අනුව 2017 නොවැම්බර් මාසයේදී විනිසුරු ලීසා මුනියන් විසින් ස්ටීවන් ඩක්ස්බර්ග්ට මිනි මැරීම හා ස්ත්‍රී දූෂණය වෙනුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කරනවා. මංකොල්ල කෑම වෙනුවෙන් තවත් වසර 15ක අමතර සිරදඬුවමක් ඔහුට නියම කරනවා. ඔහු අද වන විටත් ෆ්ලොරිඩා බන්ධනාගාරයේ සිරගත කර සිටිනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන ගමන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්. තවත් මේ වගේ ලස්සන වීඩියෝකින් ආයිත් හමු වෙනවා.